ෆීනික්ස් ගෝත්‍රය කියන්නේ ගින්දර බලයක් තියෙන රතුපාට පිහාටු තියෙන ගිනි කඳු ළඟ ජීවත් වෙන ගෝත්‍රිකයෝ පිරිසක්. එයාලා හැම වෙලේම හිතුවේ එයාලා අනිත් අයට වැඩිය උසස් කියලා. ඒත් ෆීනික්ස් ගෝත්‍රයේ කුමාරිකාව සුදු පාට පිහාටු තියෙන අත්තට නැති කෙනෙක්. කොහොම වුණත් ස්කාලට් ලොකු වෙනකොට එයාගේ පෙනුම වෙනස් වුණේවත් එයාට අනිත් අයට වගේ ගිනි පිඹින්න පුළුවන් වුණේවත් නැහැ. එයාගේ පෙනුම වෙනස හින්දා ගෝත්‍රයේ අනිත් අය එයාව කොන් කරා. එයාව පහත් කළා සලකුවා. අනේ සමා වෙන්න කුමරිය, මං ඔයා ඉන්නව දැක්කේ නැහැ. අදුම තරමේ රජතුමා රජණියවත් ස්කාලට් අවධානය දුන්නේ නැහැ. එයාට විහිළු කරන්න නැතුව හැමදාම එයා ළඟින් හිටපු එකම කෙනා උනේ එයාගේ බෙන්ජමින් මාමා. ඇයි මාමේ ඔයාට නිතරම එළියට යන්න වෙන්නේ? වෙන කවුරුවත් මාත් එක්ක සෙල්ලම් කරන්න කැමති නැහැ. මොකද ඔයාගේ තාත්තා මට කැමති නැහැ. කළු පාට පියාපත් තියෙන හින්දා හැමෝම බෙන්ජමින්වත් කොන් කරා. රජතුමාගේ සහෝදරයා වුණත් එයාට එයාලගේ රාජධානියෙන් පිට තියෙන භයානක වැඩවලට යන්න සිද්ධ වුණා. බෙන්ජමින් එයාගේ ජීවිතය ආරක්ෂා කරගන්නත් එයාගේ ශක්තිය වැඩි කරගන්නත් අඳුරු මායා බලය ලබා ගන්න පුරුදු වුණා. හා, ඇයි මම්මී කෙලවරේ ඉන්නේ? කුමරියනි, ඔයා උතන මොකද කරන්නේ? මම කුමරිය වගේ බලයක් නැති කෙනෙක් ආපහු යන්න ඕනේ. අපේ වැඩවලට කරදර කරන්න එපා. ඔයා කොහොමද මට විහිළු කරන්නේ? ස්කාලට් නැගිටිනකොට සුදු පාට ලෝම තියෙන හිවලුන් ගොඩාක් යාප වට කරගෙන ඉන්න ගුහාවක ඉන්නවා දැක්කා. මාව අල්ලන්න එපා. ඔයගොල්ලෝ පහත් හිවල්ලෝ. චූටි කාලේ ඉඳන්ම ෆීනික්ස්ලා කියන්නේ ගොඩක් උතුම් විශේෂයක් කියලා ස්කාලට් උගන්වලා තිබ්බ එක මතක් වුණා. එහෙනම් හිවල් ගෝත්‍රයේ උදව් ගන්න යා කැමති වුණේ නැහැ. ස්කාලට් අහංකාර වුණත් හිවල් ගෝත්‍රයයි දිගටම එයාව රැක බලාගත්තා. මට මේ දේවල් කන්න ඕනේ නැහැ. මේ ගෝත්‍රයේ ප්‍රධානියා වුණ ටොප පුංචි හිවලෙක්ට ස්කාලට් එක්ක නවතින්න කියලා කිව්වා. මේ හිවල් ගෝත්‍රයේ අය ස්කාලට්ට කෑම බෙහෙත් අරගෙන එන හැම වෙලාවකම ටොප එයාලා එක්ක ඇවිත් එයා ළඟටම වෙලා හිටියා. ස්කාලට්ට ටිකෙන් ටික තේරුම් ගියා මේ හිවල් ගෝත්‍රයේ අය එයා හිතපු තරම් නරකයි නෙමෙයි කියලා. ස්තුතියි. ස්තුතියි ඔයාට. ඒකට කමක් නැහැ. ඔයා අපේ ගෞරවණීය අමුත්තෙක්. හිවල් ගෝත්‍රයේ පරිස්සමට බලාගත්ත හින්දා ස්කාලට්ට ටික ටික සනීප වුණා. හිවල් ගෝත්‍රයේ අයත් එක්ක කාලයක් නැවතිලා හිටපු නිසා ස්කාලට් දැනගත්තා එයාට සීතලින් බලපෑමක් නැහැ කියලා. මට විශේෂිතයක් තියනවා වෙන්න පුළුවන්ද? මට හිම පාලනය කරන්න බෑ. මට බලයක් නැහැ. ටොප උනන්දු කරවපු හින්දා ස්කාලට් බෑ කියන්නේ නැතුව උත්සාහ කළා. පුදුමකින් වගේ හිම බෝල ටිකක් එහෙමෙහෙ කරලා පාලනය කරන්න පුළුවන් වුණා. මම දන්නවා ඒක. ඔයා විශේෂිත ෆීනික්ස් කෙනෙක්. ටොප ස්කාලට්ගේ අසාමාන්‍ය ගති ලක්ෂණ දැක්කේ එයා හිවල් ගෝත්‍රයට වැටිලත් ගල්ුනේ නැති නිසා. ඉවසීමෙන් කළ තුයාට අනිවාර්යෙන් මේ අයිස් පාලනය කරගන්න පුළුවන්. ඒක ලේසි නැහැ. මිනිස්සු මට හිනා වෙයි. ඔයා උත්සාහ කරනකම් ඒක දැනන් හිටියේ නැහනේ. ඔච්චර බය වෙන්න එපා. ටොප උනන්දු කරපු නිසාත් ගෝත්‍රික ප්‍රධානියාගේ කරුණාව හින්දාත් ස්කාලට් එයාගේ අලුත් බලය ඉගෙන ගන්න පාලනය කරන්න තීරණය කළා. කලින් මැජික් ඉගෙනගෙන නැති නිසා හිවල් ගෝත්‍රයේ නායකයා ස්කාලට්ව පුහුණු කළා. මහන්සි බලන්නේ නැතුව ස්කාලට් දිගින් දිගටම පුහුණු වුණා. වාසනාවකට වගේ ටොප එයාගේ ළඟින්ම ඉඳන් එයාට පුරුදු වෙන්න උදව් කළා. ටික ටික ස්කාලට් එයාගේ අයිස් බලයට හුරු වුණා. හිම රටා එයාගේ ඇඟේ මැවෙන්නත් පටන් ගත්තා.
නොපසුබට උත්සාහය හින්දා එයාගේ බලය ප්‍රගුණ කරන්න එයාට පුළුවන් වුණා. හොදට කරා. ඔයා ගොඩක් ශක්තිමත්. මේ හැමදේම ඔයාගේ මග පෙන්වීම නිසායි. මොකක් කරේ වැරද්දක් කළා තියෙනවා. හැමෝම දැන් දුවන්න. මොකක්ද වෙන්නේ යන්නේ? ෆීනික්ස් ගෝත්‍රයයට කළු ෆීනික්ස් කෙනෙක් පහර දෙනවා. හා? ගෝත්‍රේ ආරක්ෂාව තහවුරු කරන්න. හැමෝම ඉක්මනට අයින් වෙන්න. හා? ඔයා කොහෙද යන්නේ? මම අපෝ ෆීනික්ස් ගෝත්‍රයට යන්න ඕනේ. මගේ මිනිස්සු අනතුරේ. නෑ. ඔයාට යන්න බෑ. ඒක ගොඩක් භයානකයි. මම තමයි ෆීනික්ස් ගෝත්‍රයේ කුමාරිකාව. මට මගේ මිනිසුන්ව ආරක්ෂා කරන්න වගකීමක් තියෙනවා. ස්කාලට්ගේ තීරණයට ගරු කරලා ටොපර් යාව අපෝ ෆීනික්ස් ගෝත්‍රයට එක්කන් ගියා. එහෙ ඉන්න අයව ආරක්ෂා කරන්න. ස්කාලට් ටොපර් ෆීනික්ස් ගෝත්‍රිකයන්ගේ රාජධානිය ළඟට යද්දී බෙන්ජමින් රජතුමාවයි රජදියවයි ඉවරයක් කරන්න ලැස්ති වෙලා හිටියේ. දැම්මම නවත්තන්න. ඕ ස්කාලට්, ඔය ආපහු ආවද? මං හිතුවේ ඔය ආපහු වෙන එකක් නැහැ කියලා. ඇයි ඔය අනිත් අයට රිද්දන්නේ? ඇයි? මොකද ෆීනික්ස් කියන්නේ සුපිරි ගෝත්‍රයක් කියලා අපිව මෝඩයාට අඳපු හින්දා. හා? ඒ නිසා ඔයා මට පිට කෙනෙක් විදිහට සැලකුවේ. අපිට වෙනස්කම් කරා. ඒක ඉච්චර හොඳ දෙයක් නෙමෙයිනේ. මට උදව් කරන ස්කාලට් ෆීනික්ස් ගෝත්‍රයේ අතුරුදහන් වෙලා අලුත් පරම්පරාව බිහි වුණොත් මේ විශ්වාසෙන් නැතිවිලා යයි. ඒක ඉච්චර හොඳ විදිහක් නෙමෙයි. ෆීනික්ස් ගෝත්‍රේ නැති වුණත් ඒ විශ්වාසය වෙනස් කරන්න බෑ. මම අකමැති වුණත් හෙවල් ගෝත්‍රයයි මාව බේරගත්තා. සමාව දෙන්න අවබෝධය නිසා මිනිස්සු ඉදෙන විදිය වෙනස් කරන්න පුළුවන් වුණත් රණ්ඩු කරලා හැම කරන්න බෑ. ඔයත් ඒගොල්ලෝ වගේ මාව පාවා දෙනවද? පුංචි කාලේ ඉඳන්ම එයා හැම වෙලේම ආරක්ෂා කරපු ස්කාලට් එයාගේ පැත්තේ නැති නිසා බෙන්ජමින්ට එපා වුණා. එයා තරහින් ස්කාලට් දිහාවට දුවගෙන ගියා. කොච්චර උත්සාහ කළත් බෙන්ජමින් වගේ පළපුරුදු සටන්කාරයෙක්ට එරෙහි වෙන්න ස්කාලට් බැරි වුණා. එයා පරාද වෙලා මරණයට මුහුණ දෙන්න ලෑස්ති වුණා. බලාපොරොත්තු සේරම සුන් වෙලා ගියත් ෆීනික්ස් ගෝත්‍රයට උදව් කරන්න හිවල් ගෝත්‍රය අය ලෑස්ති වුණා. මේ හින්දා ෆීනික්ස් ගෝත්‍රය ආපහු සටන් කරන්න ශක්තිය ගත්තා. එයාලට පෙනුම වෙනස් කරන්න තිබ්බ හැකියාව නිසා බෙන්ජමින්ගේ අවධානය වෙනස් කරන්න ෆීනික්ස් ගෝත්‍රයේ අය ස්කාලට් වගේ වෙස්මාරු කරා. ඒ වෙලාවේ ෆීනික්ස් ගෝත්‍රය බෙන්ජමින්ව පරාද කරන්න හිතාගෙන චෝදනා කරන්න ගත්තා. ඒගොල්ලෝ උපරිම උත්සාහ කළත් හිවල් ගෝත්‍රය අයටවත් ෆීනික්ස් ගෝත්‍රය අයටවත් බෙන්ජමින් වගේ පළපුරුදු සටන්කාරයෙක් පරාද කරන්න බැරි වුණා. එයාලට පුළුවන් වුණේ එයාව දුර්වල කරන්න විතරයි. එයාලගේ උපරිම ශක්තියෙන් ස්කාලට් ටොපර් බෙන්ජමින්ගේ අවධානය වෙනත් පැත්තකට යවුවම එයාට පහර දුන්නා. ඕ ටොපර්, ඕ අපට උදව් කරාට ස්තුති. කරුණා කළා ස්කාලට් බේරගන්න. එයා මෙහෙම එයාගේ ජීවිතේ කැප කරන්න ඕනේ නැහැ. ස්කාලට් අපිට සමාව වෙන්න. අපි වැරදි. ෆීනික්ස් ගෝත්‍රයයට අනිත් ගෝත්‍රවල අයට පණ දෙන්න බැරි නිසා ස්කාලට් වගේ ටොපර්ට අපව පණ දෙන්න බැරි වුණා. ඒත් පුදුමකින් වගේ ස්කාලට්ගේ කඳුළු බින්දුවක් ටොපර්ගේ ඇඟ උඩට වැටුණා. හැමෝම පුදුම වෙන විදිහට ටොපර් ඇස්පිල්ලමක් ගැහුවා. බලවත් ෆීනික්ස් කුරුල්ලෙක් වුණ බෙන්ජමින් අලුවලින් ආපහු නැගිට්ටා. ඒත් දැන් එයා නිකම්ම නිකන් දරුවෙක්. ඔයා කරපු දේ වැරදි වුණත් ඔයා ඒක හිතාමතා නෙමෙයි කළේ. මං හිතන්නේ අපි බෙන්ජමින් මාමට අලුත් ජීවිතයක් ගත කරන්න ඉඩ දෙන්න ඕනේ. අලුතින් පත්වන ස්කාලට් රජනගේ පාලනය යටතේ ෆීනික්ස් ගෝත්‍රය අය වෙනස් වෙලා අනිත් ගෝත්‍රත් එක්ක ගොඩක් සමීපව ගනුදෙනු කරන්න පටන් ගත්තා. ඇයි මෙච්චර ලස්සන හිමනාරියක් පිටිපස්සේ මිනිස්සු එළවන්නේ? වල්ලගන්න නුන්න මෙහේ. සමහර විට ඌ සාමාන්‍ය හිමනාරියෙක් වෙන්න බෑ. අපි සම්පූර්ණ කතාව අහලා බලමු. ඔන්න එකමත් එක කාලෙක ජෝඩුවක් හරිම සතුටෙන් හිටියා. කොහොම වුණත් කසාද බැඳලා ගොඩ කාලයක් යනකම් මෙයාලට එක ළමයෙක්වත් හිටියේ නැහැ. අපි කසාද බැඳලා දැන් අවුරුදු 10කටත් වැඩි. ඇයි අනේ මට බැරි වුණේ තාම දරුවෙක් හදන්න? එක සීතල කාලේ මුල් දවසක ඒ දෙන්න කන්දකට ගියා සීතල කාලෙට පත්තු කරන්න ඕනේ කරන දර එකතු කරගන්න. එක පාරටම කඳ මුදුනෙන් භූමිකම්පාවක් වගේ විශාල ශබ්දයක් ආවා.
ඊට පහුවෙනිදා පිරිඳ හදිසියෙම නැගිට ගන්නවත් බැරි තරමට අසනීප වුණා. සැමියා ඉක්මනටම වෛද්‍යවරයෙක්ට කතා කළා. වැඩිය කලබල වෙන්න එපා. එයාට දරුවෙක් ලැබෙන නිසා අසනීප වෙලා තියෙන්නේ. එයාව බේලාස්ටිකේ හොඳට බලා ගන්න ඕනේ. ඇත්තටම මගේ නෝනට දරුවෙක් ලැබෙන්නද? ඕහෝ හරිම සතුටුයි. ඔයාට ගොඩාක් ස්තුතියි. මාස කිහිපයකට පස්සේ බිරිඳට දරුවෙක් ලැබුණා. නමුත් පුදුමේ කියන්නේ මේ ලැබුණු ගෑනු ළමයා හරිම පොඩි. කොච්චර පොඩිද කියනවා නම් එයා හරියට චූටි ඇඟිල්ලක් වගේ. කාලේ ගෙවිලා ගියා. දැන් මේ පුංචි ගෑනු ළමයා වයසින් ලොකුයි. එයාගේ නම තමයි ජෙනා. මොකද ජෙනා ඔයා ලෑස්තිවලා ඉවරද දුවේ? ඔව් මං ලෑස්තිවලා ඉන්නේ. ජෙනාගේ වයස අවුරුදු 17යි. හැබැයි එයා තාමත් ඉස්සර වගේම ඇඟිල්ලක් වගේ හරිම පුංචි. කොහොම වුණත් එයාගේ දෙමෝපියෝ එයාට තාමත් ගොඩාක් ආදරේ. මේ බෑග් එක මට මහල දුන්නේ අම්මා. මේක ලස්සනයිද තාත්තේ? ඔව් ඒ බෑග් එක ගොඩාක් ලස්සනයි දුවේ. කොහොමරි මං ගාවත් වාඩ දෙන්න පොඩි ගාගක් තියෙනවා. මේ පියේ මම්මයි හදුවේ. මාත් එක කැලේ යනකොට වාගාවින් හැම වෙලේම මේක තියාගන්න. ගොඩක් ස්තුතියි තාත්තේ. ඒ පියේ හරිම ලස්සනයි. මං ඒක පරිසම් කරලා තියාගන්නම්. හොඳයි එහෙනම් අපි පරක් වෙන්න කලින් යමු. ඔව් මං එනවා. ඒගොල්ලන්ගේ ජීවිතේ හරිම සතුටු සහ සාමකාමී එකක් වුණා. ඔය දෙන්න පරිස්සමෙන් යන්න. කොහොම වුණත් ගොඩ කාලයකට කලින් ජෙනා ඉපදුණු අවුරුද්ද. මේ රටේ හිටිය බුද්ධිමත් රජ කෙනෙක්. හදිස්සියම ඔහු අමුතු කෙනෙක් වුණා. ඔහු නියෝගයක් නිකුත් කළා මිනිස්සු වහල් වැඩවලට ගන්න. හැම ශක්තිමත් මිනිස්සෙක්ම අවුරුද්දක් මාලිගාවේ වැඩ කරන්න ඕනේ කියලා. රටේ මිනිස්සු බය වුණේ සෞඛ්‍ය සම්පන්නව ගිය මිනිස්සු ආයෙත් එනකොට ඉතාම දුර්වල වෙලා එන නිසා. හැමෝම වගේ ලෙඩ වෙලක් හිටියා. සමහර අයට කවදාවත් මායෙ එන්න හම්බුනේ නැහැ. ඒ කාලෙම රජතුමා නියෝගයක් නිකුත් කළා කපටි හිමනරියේ කල්ලන්න. කවුරු හරි ඌව අල්ලලා රජතුමාට බාර දුන්නොත් මුළු ගමම වහල් වැඩ කරන එකෙන් නිදහස් කරනවා කියලා. මාලිගාවට ගිය මිනිස්සුන්ට ආපහු එන්න බැරි වුණේ නරිය නිසා කියලා ගමේ මිනිස්සු කිව්වා. හැම සීත කාලෙකම මිනිස්සු මේ නරියව දැක්කා. ඒ කාලෙම තමයි වහල් මිනිස්සුන්ට ගෙදර යන්න පුළුවන් කාලේ වුණේ. මේ අවුරුද්ද ජනාගේ තාත්තටත් අනිත් ගමේ හැමදෙනාටම වගේම මාලිගාවේ වහල් වැඩට යන්න සිද්ධ වුණා. ඊළඟ දවසේ උදේ පාන්දර ජෙනයි එයාගේ තාත්තයි පිටත් වුණා දර අරගෙන එන්න. තාත්තට මේ අවුරුද්දේ වහල් සේවයට යන්න සිද්ධ වෙනවා කියලා දන්න නිසාම කලින්ම දර එකතු කරන්න යන්න තීරණය කළා. ඒ එයාගේ දරුවටයි බිරිඳටයි පාවිච්චි කරන්න. ගොඩ වෙලාවකට පස්සේ ඒගොල්ලන්ට පුළුවන් වුණා ඇති තරම් දර එකතු කරගන්න. එයාලා ආපහු එන්න පිටත් වුණා. සීත කාලේ වෙනකම් මේ දර ටික ඔයාටයි අම්මටයි ඇති වෙයි. ඕ අපි ඉක්මන් කරලා යමු. හැබැයි හිතපු නැති විදිහට එක පාරටම පුළේ එන්න එන්න වැඩි වෙලා හිම වේගෙන් වැටෙන්න පටන් ගත්තා. ජනා මගේ සාක්කුව ඇතුළටම ගින් හැංගි. ඒ එයා තාත්තට උත්තර දෙන්න හිතන්නත් කලින්ම විශාල හුලඟක් ඇවිත් එයා නොහිතපු විදිහට එයාව තාත්තගේ සාක්කුවෙන් එළියට විසිකුණා. හුලඟට ගහගෙන ගිය ජනාව හයියෙන් ගහක වැදුනා. හුලඟේ වේගයේ වැඩිකමට ජෙනා කෑ ගහන සද්ද තාත්තට ඇහුනේ නැහැ. ජෙනා බෑග් එකකින් එළියට විසිවෙනව දැනුනෙත් නැහැ. ඊළඟ දවසේ ජෙනා නැගිටිනකොට එයා හිටියේ ගල් ගුහාවක. ජෙනා ගුහාවෙන් එළියට එන්න හදනකොටම හිමනරියා ඉස්සරහට ආවා. ඔයා තමයි මාලිගාවේ මිනිසුන්ට එන්න දෙන්නේ නැති හිමනරියා. මං ගාවට එන්න එපා. මගෙන් ඔයාට අනතුරක් වෙයි. ඔයා මට ඔය පොඩි පිහින්ද කරදරයක් කරන්න උත්සාහ කරන්නේ. ඔයා කතා කරනවා? බය වෙන්න එපා. මම තමයි ඔයාව මෙතනට එක්කන් ආවේ. මට ඔයාට අනතුරක් කරන්න ඕන නම් ඔයා දැනටමත් මැරිලා. ඒක තමයි. ස්තුතියි. ඒත් ඇයි ඔයා මාව බේරගත්තේ? හැමෝම කියන්නේ ඔයා හරිම දරුණු නරියෙක් කියලා. ඒක ලොකු කතාවක්. මගේ නම රොයි. මං තමයි මේ රාජ්‍ය කුමාරයා. බොහෝ කාලයකට ඉස්සර පියාර කියලා නපුරු මායාකාරියක් හිටියා. එයාට ඕනේ වුණා මුළු රාජ්‍යෙම අයිති කරගන්න. ඒ හිම රජින එකට එරෙහිව. හිම රජින කියාර විනාශ කරන්න හදනකොට මායාකාරිය බැගෑපත් වුණා. අනේ රජිනියනි, මට සමාව වෙන්න. මට මගේ වරද තේරෙනවා. ඔයා මට සමාව දෙනව නම් මම පොරොන්දු වෙනවා. මම ආයෙමත් මේ රාජ්‍යයට කවදාවත්ම එන්නේ නැහැ කියලා. මායාකාරියගේ ඉල්ලීම නිසා හිම රජිනගේ හිත වෙනස් වුණා. එයා මන්තරේ ඉවත් කළා. එයාට සමාව දුන්නා. හරි. මම ඔයාට සමාව දෙනවා. හැබැයි පොරොන්දු වුණ විදිහටම ඔයා මේ රාජ්‍යෙන් වහාම පිටත් වෙලා යන්න ඕනේ. තේරුණාද? බලාපොරොත්තුනේ නැති විදිහට නපුරු මායාකාරිය පිටිපස්සෙන් ඇවිත් පහර දුන්නා. මම ආයෙත් එනවා. හිම රජිනට දරුණු විදිහට තුවාල වුණා.
එයාට දැනුණා එයා තවදුරටත් ජීවත් වෙන්නේ නැහැ කියලා. ඒ නිසාම එයාගේ අන්තිම පණිවිඩය රජතුමාට කිව්වා. කියාර මේ රාජ්‍ය ලබා ගන්න දරන උත්සාහය ලේසියි කතා දෙන්නේ නැහැ. ඒත් මට තවදුරටත් දරා ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මගේ මුළු මායා ශක්තියම මම හිමපතුරක් මත තියනවා. ඒ ශක්තිය මා වෙනුවෙන් මේ රාජධානිය ආරක්ෂා කරයි. తాවකාලිකව කියාරගේ බලය අඩු කරයි. මා වෙනුවෙන් මේ රාජධානිය ආරක්ෂා කරන්න. හිම රැජින ගාව තිබ්බ ඔක්කොම ශක්තිය එයා හිමපතුරක් මත තිබ්බා. ඒක ඉවර වෙනවත් එක්කම එයා එයාගේ අවසන් හුස්ම හෙළුවා. රජතුමා මායා හිමපතුර මාලිගාවේ රහස් තැනකින් හැංගුවා. ඒ ගැන දැනගෙන හිටියේ රජතුමා විතරයි. එදා ඉඳලා මායා හිමපතුරට ලැබුණු හිම රජිනගේ බලය නිසා සීත කාලයේදී ආරක්ෂාව ලැබුණා. හිම රජින මට නම් දැන් ඔයාව පේන්න බෑ. හරිම පිළිකුල්. ඔයා මැරිලත් මට තාම වද දෙනවා. ඔය මායා හිමපතුර කොහොම හරි හොයා ගන්න ඕනේ. ඒක හොයාගෙන විනාශ කරන්න විදියක් හොයා ගන්නත් ඕනේ. එක දවසක් රජතුමා වන්දනා ගමනක් යන වෙලාවක එයා දැක්කා ගෑනු ළමෙක් පාරයිනේ බිම වැටිලා ඉන්නවා. මොකද්ද ඔයාගේ ප්‍රශ්න? එක පාරටම දම්පාට දුමක් ගිහින් රජතුමාගේ සිහිය විකල් වුණා. මං ආවේ අසල්වැසි රාජධානියකින්. මට ජීවත් වෙන්න තැනක් නැහැ. ඒ හින්දා හැමදාම මට තනින් තැනට යන්න සිද්ධ වෙලා. මම දවස් ගානකින් මොනවත්ම කාලත් නැහැ. අනේ මට උදව් කරන්න. ඔබ හරි අහිංසකයි. මාත් එක්ක මාලිගාවට යන්න එන්න. මේ ගෑනු ළමයා විදිහට වෙස් බලාගෙන හිටියේ කියාරා. හැමදාම එයා රජතුමාට මත්ද්‍රව්‍යයක් දුන්නා එයාගේ මනස පාලනය කරන්න. එක දවසක් එයා දැනගත්තා රජතුමා කොහෙද මේ මායා හිමපතුර හංගලා තියෙන්නේ කියලා. හා? කපටි රජතුමා මාර රහස් තැනකනේ හංගලා තියෙන්නේ. ඒක තමයි මට දැනුන්නේ නැත්තේ හරියටම මේක තියෙන්නේ කොහෙද කියලා. මන් දැන් මේක විනාශ කරාට පස්සේ මට දැන් තියෙන කිසිම කරදරයක් ගැන දුක් වෙන්න ඕනේ නැහැ. එයා හිමපතුර විනාශ කරන්න හදනවත් එක්කම එකපාරටම හයියෙන් කතහඬක් ඇහුණා. නවත්තනවා. ඒ තමයි රෝයි කුමාරයා. අපේ තාත්තත් එක්ක තමුන් හැම වෙලේම මෙතන ඉන්නකොට මන් දැනගත්ත මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් මන් දිගටම තමුන් පිටිපස්සෙන් ආවා. තමුන් මහ යක්ෂණියක් කියලා මන් හොයාගත්තා. ආ මේ කපටි නරිපැටිය මං කරන දේ හොයාගත්තා. මම නරියෙක් නෙවෙයි. මං තමයි රෝයි කුමාරයා. එහෙනම් දැන් ඔයා නරියෙක් වෙන්න යන්නේ. එක පාරටම කියාරා කුමාරයාව හිම නරියෙක් බවට පත් කළා. දැන් නම් කාටවත් මාව නවත්තන්න බෑ. මේ පාර මං තමුන්ව කෑලි 100කට වෙන් කළා දානවා. එක පාරටම හිම නරියා මැදින් පැනලා දෙකට කැඩිච්ච හිමපතුර උදුරගෙන දිව්වා. කියාරගේ දඬුවම රෝයි කුමාරයා වාසියක් විදිහට ගත්තා. එයා ඉක්මනින් එතනින් පලා ගියා. හිමපතුරේ කෑලි දෙකම දැන් කුමාරයා ගාව. එයා කඳු මුදුනටම යනකම් දිව්වා. මායාකාරියත් එයා පස්සෙන්ම ගියා. කියාරා රෝයි කුමාරයාට පහර දෙන්න පටන් ගත්තා. රෝයි කුමාරයා කොහොම හරි ඒ වයින් බේරුණා. ඒත් එක්කම හිමපතුර දෙකෙන් එකක් කඳෙන් පහළට ලිස්සලා ගියා. වාසනාවකට වගේ සීත කාලේ පළවෙනි හිම කුණාටුව පටන් ගත්තා. රෝයි කුමාරයා ඒක වාසියක් කරගෙන හිමපතුරු බාගේ හංගන්න කැලයට දිව්වා. කියාරට හිම පියාල ළඟ තියෙද්දි දැනෙනව නේද? සමහර විට හිමපතුරු සම්පූර්ණයෙන් විනාශ වෙන්නේ නැතුව ඇති. ඒ නිසා මගේ අම්මාගේ බලය තවමත් මේ සීත කාලේ මෙහි තියෙනවා. හිමපතුරු අනික් කොටස හොයාගත්ත ගමන්ම හිම මායාකාරී විනාශ කරන්න පුළුවන් වේවි. මම ලං වෙනකොට ඇයට හිමපතුරුේ බලය දැනෙන්න ගන්නවා. හිමපතුරු අනික් කොටස හොයන්න මට කඳු ක්‍රීම් පහළට එන්න පුළුවන් හිම වැටෙන කාලෙට විතරයි. ඒකෙන් හොයාගත්ත ඇයි හිම නරියා හිම වැටෙද්දි විතරක් එළියට එන්නේ කියලා. මිනිස්සු වහල් සෙවෙ ඇදලා ගෙවල් වල එනවත් එක්කම කටකතා පැතිරෙව්වා හිම නරියා එයාලට එන්න දෙන්නේ නැහැ කියලා. දැන් මොකද ඇත්තටම උනේ? මිනිස් වහල් සෙවෙට ගත්තේ සීත කාලේ නපුරු මායාකාරීගේ අඩු වෙන මලය උරා ගන්න. ඊවෙනුවෙන් මායාකාරී මිනිසුන්ගේ ජීවිතය උරා ගත්තා. අපොයි දෙයනේ අද තමයි මගේ තාත්තගේ වාරේ මාලිගාවට යන්න තියෙන. ඔයාට උදව් කරන්න පුළුවන්ද මගේ තාත්තව නවත්තන්න? හරි ඉක්මනින් මගේ පිටේ නගින්න. අපි ඉක්මනට පිටත් වෙන්න ඕනි. දෙනා හිමනරියත් එක්ක ගමට ලං වෙනවත් එක්කම එයාලා දෙන්නම කූලකට අහු වුණා. එහෙම උනේ හිමනරියා වටපිටාව ගැන සැලකිල්ලක් දක්වන්න නැතුව ගියපු හින්දා. අනේ කන්නකලමට අහුම්කම් දෙන්න. මේ හිමනරිය නරකෙක් කෙනෙක් නෙවෙයි. නරිය කාටවත් කරදරයක් කරන්නේ නැහැ. එයාගේ විස්තර කිරීම වලට කවුරුත් අහුම්කම් දුන්නේ නැහැ. දෙනා මේ නරියට වාව රවටන්න දෙන්න එපා. මූ හරිම කප්පටි සද්දෙක්. හෙට මූ රජවාසලට බාර දුන්නා ඊපස්සේ
අපිට වහල් භාවයෙන් ඉඳස් වෙන්න පුළුවන්. මං ගැන හිතන්න තුවා ගෙදර ගිහින් තාත්තාව බේර ගන්න බලන්න. ගොඩක් පරක් වෙන්න කලින්. හරි. මං ඔයාට හුම්කම් දෙන්නම්. මං තාත්තාව බේරගත්තට පස්සේ ඔයාව බේර ගන්න එන්නම්. අම්මා ගොඩක් සතුටු වුණා. එයාගේ දුව ආපහු පරිස්සමෙන් ආපු හින්දා. අනේ පැටියෝ, ඔයා ආයෙත් ඇවිත් මං ගොඩක් දුක් වුණා ඔයා ගැන හිතලා. මට සමා වෙන්න ඔයා දුක් වුණ එක ගැන. කොහෙද තාත්තා? එයා ගොඩක් ඔයා ගැන වද වුණා. එයා එයාටම දොස් පවර ගත්තා. එයා මාලිගාවට ගියේ නැත්නම් ගමේ අයට කරදරයක් වෙයි කියලා හිතලා එයා මාලිගාවට යන්න තීරණය කළා. අම්මා අසනීපෙන් ඉන්නේ. මං තාත්තා ගැන කිව්වොත් එයා තවත් දුක් වෙයි. මං අද රැට නලියව බේරගත්තට පස්සේ ඒක ගැන පස්සේ වද වෙනවා. එදා රෑ සැමරීමේ උත්සවයෙන් පස්සේ හැමෝම නිදි අතරේ ජෙනා හිමීට රෝයි කුමාරයා හිටපු හිර කූඩුව ගාවට ගියා. එයා කූඩුව අරින්න උත්සාහ කළා නරියව බේරගන්න. අද හිම වැටෙන්නේ නැති දවසක්. ඉක්මන් කරලා කැලේට ගිහින් හැංගෙන්න රෝයි කුමරුනි. ඔයාගේ තාත්තා ගැන මොකද? මං හිතන්නේ එයා අපේ තාත්තට කරදරයක් කරන එකක් නෑ. අපි බලන් යමු හිම වැටෙන දවස එනකන්. ඒ අතරේ අපි දෙන්න හොයමු මාලිගාවට යන්න පුළුවන් ක්‍රමයක් ගැන. පැය කිහිපයකට කලින් කියාරට යගේ මාලිගාවේ හිමපතුර තියෙනවා වගේ දැනුණා. එයා ඉක්මනින් එතනින් ගියා ඒක හොයාගන්න. මැජික් හිමපතුර? මට ඒක මේ මගේ ළඟම තියෙනවා වගේ දැනෙනවා. අර නරියව දැනටමත් අල්ලගෙන ආයේ ඇත්තේ. හොඳයි. හිම නරියට අඩි කිහිපයක් දුවන්න පුළුවන් වුණේ. එතනින් එක පාරටම කියාර මතු වුණා. කුඩ දවසක ඉඳන් මම බලාගෙන හිටියේ මගේ චූටි නරිපැටිය කොහෙද යන්නේ කියලා. නිකන් අනවශ්‍ය ලෙඩ දාගන්න නැතුව මගේ හිම පතුරු දෙක මෙහාට දෙනවා. හීනකින් මම තමුන්ට ඒක දෙන්නේ නැහැ. කරදර කාර්යයක්. එහෙනම් ඒක මම ගන්නවා. අන්තිම ප්‍රහාරය රෝයි කුමාරයාට එල්ල කරාට පස්සේ පැත්තට හිටපු ජෙනා ඒක වළක්වන්න එක පාරටම කුමාරයාගේ ඉස්සරහට පැන්නා. අයියෝ ජෙනා, නෑ ඒක මගේ වැරද්දක්. හිම නරියගෙන් වැටුණු කඳුලක් ජෙනාගේ සීතල වෙච්ච ඇඟට වැටුණා. එක පාරටම හිතාගන්න බැරි දෙයක් සිද්ධ වුණා. කියාරවත් පුදුමයට පත් කරමින් දෙකට බෙදුණු හිම පතුරු දෙක උඩට ඉගිලුණා. නැති වෙච්ච අනිත් මේ හිම පතුර තිබ්බේ මේ චූටි ගෑනු ළමයා ගාව. පුදුමයක් නෑ මට කිසි දෙයක් නොදැනුන එක ගැන. හැබැයි මට දැන් මේක ගොඩක් ලේසි වුණා. මට දැන් හොයාගෙන යන්න ඕනේ නැහැ. එක පාරම ඔය දෙන්නව විනාශ කළ දැම්ම නම් හරි. ඊට පස්සේ මේ මුළු රාජධානියම මගේ අතේ. දෙකට බෙදුණු හිම පතුරු දෙක එකට එකතු වුණා. ජෙනා අවදි වෙන්න පටන් ගත්තා. ඒ වගේම හිම නරියා මිනිස්සෙක් වෙන්න පටන් ගත්තා. ජෙනා තවදුරටත් චූටි ගෑනු ළමෙක් නෙවෙයි. මේක තේරුම් ගත්ත රෝයි කුමාරයා ජෙනාගේ අතින් අල්ලගත්තා. හිමේ බලය වැඩි වෙච්චින් තම නපුරු මායාකාරීව ටිකෙන් ටික දුර්වල වෙන්න පටන් ගත්තා. එයාව ගල් ගැහිලා කෑලි කෑලි වලට කැඩිලා ගියා. ස්තුති මේ රාජධානියයි මාව බේරගත්තට. එහෙම නෙවෙයි. ඇත්තටම මේක මගේ මෙහෙයුමක්. දැන් ඉක්මනින් මාලිගයට යමු. කිහින් මගේ තාත්තයි අනිත් අයයි බේරගමු. කියාරව විනාශ වෙලා ගියාට පස්සේ රජතුමත් ආයෙමත් සාමාන්‍ය තත්වයට ආවා. මට හිතා ගන්න බැ. ඇයි මම මෙතන? තාත්තේ මං ආයෙමත් ආවා. රෝයි, මේ ඔයාමද? රෝයි, මට සමා වෙන්න. මගේ අරමුණු වෙනුවෙන් ඔයාගේ ජීවිතේ කැප කරපු එක ගැන. ජෙනා එයාගේ ආදරණීය ගෙදරට වෙලා අම්මත් එක්ක එයාගේ තාත්තනකම් බලාගෙන හිටියා. ජෙනාගේ තාත්තා එයාගේ අලුත් පෙනුම දැකලා ගොඩක් සතුටු වුණා. ඊට පස්සේ රෝයි කුමාරයයි ජෙනා අතරේ උත්කර්ෂවත් විවාහ මංගල්‍යයක් පැවැත්තුවා. ඊට පස්සේ ඒ දෙන්නා එයාලගේ ජීවිතයේ ඉතුරු කාලෙත් හරිම සතුටෙන් ගත කළා. මරුණට පස්සේ මරුණ එක ප්‍රතික්ෂේප කරලා මරණාසන්න ලෝකේ කාලය ගත කරපු ආත්ම හිටියා. ආත්මයන් නුරාබුන යක්ෂයන්ගෙන් එල්ල වෙන අනතුරු ගැනවත් හිතන්නේ නැතුව එයාලා රෑ කාලේ හැංගිලා හිටියා. ඒ පුංචි කෙල්ල, ඕ අපේ ටේල්ස් channel එක subscribe කරන්න. ඒක මං කියන්න ඕන එකක්.
හඳේලිය තියෙද්දී මේ ආත්මයන් තමන්ගේ ඇත්ත පෙනුමින් තමයි හිටියේ. ඒ වගේම මරණය වුණ සදාකාලිකවම මරණ ලෝකයට ඇදලා දානවා කියලා එයාලා දැනගෙන හිටියා. ඔයා මරණයේ දෙවියන්ද? සුග්‍ර මගේ ආදරය ඔයා ඔහුව අතරගෙන කියාද? සුග්‍ර කියන්නේ ලූනා ආදරය කරපු කෙනා. ඇය ළඩ වෙලා ඉන්නකොට ඇයව හොඳ කරපු කෙනා. ඒත් පස්සේ ඔහු අබිරහස් විදියට අතුරුදහන් වුණා. ඉතින් මම ආයෙත් ළඩ වෙලා ඉන්නේ. ඒ වගේම මම ඉස්සරහට යන්න බැරුව ඉන්නේ. මම ඔහුව හොයාගන්න නම් මේ මරණසන්න ලෝකේ ඉන්න ඕනේ. මම ඔහුගෙන් ඉල්ලනවා. මාව එක්කන් යන්න එපා. මරණේ දේවතාවිය කැමති වුණා ලූනා සඳේ දේවතාවිය වෙන්න ඕන කියන කොන්දේසියත් එක්ක. ඒකේ ආලෝකය පාලනය කරන්න, ඒ වගේම හිමෙහ යන ආත්මයන් හොයන්න මරණේ දෙවියොන්ට උදව් කරන්නත් පුළුවන්. මරණේ දේවතාවිය හඳට බලය දෙන ආත්මගහ ආරක්ෂා කරපු සඳ යුනිකෝන්ව ඇයට බාර දුන්නා. මම ඔයාට අවුරුද්දක කාලයක් දෙන්නම්. ඔයා ඊට වඩා කාලයක් ගත්තොත් මම ඔයාව මරණේ ලෝකෙට එක්කගෙන යනවා. මම ආගස් ඔයාගේ සේවකයා. සඳේ දේවතාවිය උනේකෙන් ලූනට සුග්‍රව හොයන්න අවස්ථාවක් ලැබුණා. ඇයි ඉක්මනින්ම සඳේ දීප්තිය පාලනය කරන්න ඉගෙන ගත්තා. ඒත් සඳේලිය වැටුණු හැම තැනකම ආත්මයන් එයාව මගහැරියා. ලූනට පළවෙනි ආත්මය හොයාගන්න ගොඩාක් මහන්සි වෙන්න සිද්ධ වුණා. ඉක්මනින්ම ආගස් හඳේ ඉන්න ලූනා ළඟට ආත්මය එකගෙන ආවා. පොදුමයකට වගේ මේ ආත්මයත් ලූනා වගේම මරණ ලෝකයට යන්න කැමති නැති කෙනෙක් වුණා. මොකද මැරෙන්න කලින්ම තමන්ට එයාගේ පෙම්වතාව අහිමි වුණ නිසා. ඒක ගැන හිතන්න එපා ලූනා. මට යව මරණ ලෝකෙට එකගෙන යන්න ඉඩ දෙන්න. මුරණ්ඩු ආත්මය ගැන හිතපු ලූනා එයාට උදව් කරන්න තීරණය කළා. යුනිකෝන්ලගේ උපදෙස් ගණන් ගත්තේ නැහැ. ඒත් ඒ මනුස්සයා තමන්ගේ පෙම්වතියව වෙනත් කෙනෙක් නිසා දාලා ගින් කියලා ලූනා තේරුම් ගත්තා. ඒ නිසා ඇයට සාමය හොයාගන්න ලූනාට උදව් කරන්න බැරි වුණා. ලූනාට ආගස්ට ඇව මරණේ ලෝකයට එකගෙන යන්න ඉඩ දෙනව හැරෙන්න වෙන කරන්න කිසිම දෙයක් තිබ්බේ නැහැ. ඒ වගේ මුරණ්ඩු ආත්ම සැනසීම හොයාගන්නේ නැහැ. මම කැමති නෑ ඔයා එහෙම වෙනවට. ඔයාගේ ආදරය අත්හරින්න ඔයාට සැනසීම හොයාගන්න පුළුවන්. ලූනාට මේක දරා ගන්න බැරි වුණා. එයා දිගටම ආත්ම හොය හොය එයාලට උදව් කළා. ඊළඟ කෙනාව එයා ළඟටම ගිහින් හම්බ වුණා. එයා මැරෙන්න කලින් තමන්ගේ බිරිඳගෙන් සමුගන්න බැරි වුණ මනුස්සෙක්. ආගස්ගේ විරුද්ධත්වය සලකන්නේ නැතුව ලූනා ඔහුට උදව් කරන්න තීරණය කළා. පැහැරගෙන ගියපු තමන්ගේ පුතාව හොයාගෙන යද්දී මේ දෙන්න වෙන් වුණා කියලා තේරුණා. පිරිමි කෙනා තමන්ගේ බිරිඳට සමු දෙන්නේ නැතිවම නැති වුණා. සඳදේවිය යාලගේ පුතාව හොයන්න තීරණය කළා. හිතපු නැති විදිහට ලූනා හොය හොය හිටියේ වෙන කවුරුත් නෙවෙයි. ඒ තමයි යාට අර මුලදිම හම්බුන පළවෙනි ආත්මයට ආදරය කරපු ගැහණු කෙනා. ඔහු අඳුරු මන්තර ගුරුකම් කාර්යයක් රවට්ටගෙන එක්කගෙන ගිහිල්ලා තිබ්බා. ආගස්ගෙන් උදව් අරගෙන ලූනා හොව බේරගෙන ඔහුගේ දෙමව්පියන් ගාවට එක්කගෙන ගියා. වැරදි වැටහීම විසඳගන්න ඔහු ඔහුගේ සැබෑ ආදරය එක්ක එකතු කරන්නත් ලූනා ඉදිරිපත් වුණා. මේ විදිහට ලූනාගේ පළවෙනි ආත්ම දෙකට සාමය හොයාගෙන ඉස්සරහට යන්න පුළුවන් වුණා. බලන්න, එයාල මුරණ්ඩෝය නෙමෙයි. එයාල දුක් විඳලා නැති වුණ අය. එයාල මං වගේ. එයාලට මගේ උදව් ඕනේ. මම කවදාවත් මං ආදරය කරන කෙනාව හොයන එක නවත්තන්නේ නැහැ. තමන් කරන්නේ හරි දෙයක් කියලා ලූනා ඔප්පු කරා.
टिकेन टिक लूना अगस वेंकरान बेरी होंदे आलू बावट पत्तुना मांगियन दे आहान ना वया सुग्या वा तेरियो वया तमे के मिदेन ना पुलुआ वया तवा दुक्के दिन नोन वेनने ना मामा कालिनुत क्यों वो मामा में वैडे आता रहने ना අවුරුද්ද කාලේ ලඟ වෙද්දිත් ලූනා ගොඩාක් ආත්මවලට උදව් කළා. ඒ තාම සුග්‍රව හොයාගන්න බැරි වුණා. මේ වෙලාවේදී සඳේලිය මැකීගෙන යනවා. මට තවත් මේ මරණ ලෝකේ එළිය කරන්න බැහැ. සඳ ගහ වෙල්ලා ගිහින්ද? මේ දේ කරන්නේ ආත්මය උරාබුන යක්ෂයෝ නෙමෙයිද? මුරණ්ඩු විදිහට ආගස් ලූනාව යක්ෂයන්ගේ ලෝකයට එක්කගෙන යන්න බෑ කිව්වා. නෑ අවුරුද්ද කාලේ ඉවර වෙන ළඟයි ඔයාට මුකුත් කරන්න බෑ කරුණා කරලා මරණ ලෝකෙට යන්න ලූනා කැමති නැති වුණත් කැමති වගේ රඟපෑවා මොකද සඳ යුනිකෝන් හිතුවක්කාර වැඩි ඊට පස්සේ ඉතුරු ශක්තිය අය පරිස්සමෙන් පාවිච්චි කළා ඒ ආත්ම උරාබුන යක්ෂයන්ගේ ලෝකයට පියාඹල යන්න ඕන වෙන නිසා සඳ දේවතාවිය දැකලා යක්ෂයෝ පුදුම වුණා. වේලිලා යන ගහගෙන යාලා දැනගෙන හිටියේ නැහැ. කොහොම වුණත් ඔවුන් ලූනාට ලේසියෙන් යන්න ඉඩ දුන්නේ නැහැ. සඳ දේවතාවිය යාලට ගොඩාක් කරදර කරලා තියෙනවා. එතකොටම සඳ යුනිකෝන් එතනට ඇවිල්ලා තමන්ගේ ලොක්කව බේරගත්තා. ඒත් ආග සවාසනාවන්ත වුණා. ඌව යක්ෂයන්ගේ ප්‍රහාරයට අහු වුණා. එත කොටම ලූනා භයානක ඇත්තක් හොයාගත්තා. ඔගස් සුග්‍ර මොකද මොකද වෙලා තියෙන්නේ? සුග්‍රට තවදුරටත් ඇත්ත හංගන්න බැරි වුණා. ඒ හැම දෙයක්ම පටන් ගත්තේ ලූනාගේ අසනීපය නිසා. එයාට ජීවත් වෙන්න පුළුවන් වුණේ මේ මොහොත වෙනකන් විතරයි. සුග්‍ර යක්ෂයෙක් එක්ක ගනුදෙනුවක් කරලා මරණයේ දෙවියන්ව රවට්ටලා ලූනාගේ ආයුෂ දික් කරලා දෙන්න කියලා ඉල්ලුවා. ඒත් මරණයේ දේවතාවිය මේක හොයාගෙන සුග්‍රට දඬුවම් දෙන්න ඔහුව සඳ යුනිකෝන් කෙනෙක් බවට පත් කළා. සදහටම සඳ රකින්න ඒ නිසා ලූනාට යාගේ ඉරණමෙන් ගැලවෙන්න බැරි වුණා. සුග්‍රගේ දඬුවම ගැන දැනගත්තොත් ලූනා සාමය හොයාගන්නේ නැති වෙයි කියලා බයෙන් ඔහු මේ දේ රහසක් විදියට තියාගන්න කියලා මරණේ දේවතාවියගේ නිල්ලා සිටියා. ලූනාගේ අනුකම්පාව හිතට වැදුණු මරණේ දේවතාවිය ඇයව සඳේ දෙවියෝ විදියට පත් කළා. සුග්‍ර යුනිකෝන් කෙනෙක් විදියට ජීවත් වෙලා ලූනාගේ මෙහෙයුමට උදව් වුණා. කොහොම වුණත් ලූනාගේ බලාපොරොත්තුව දිගටම තිබ්බ නිසා සුග්‍ර සඳට හානි කරන්න අඳුරු මැජික් පාවිච්චි කළා. මම හිතුවේ ඔයා අතහරි කියලා. ඒත් ඔයාගේ උත්සාහය ගොඩක් ශක්තිමත්. යක්ෂයාගේ මාන බලයට සමහරට පුළුවන් වෙයි මගේ යුනිකෝන් පෙනුම බිඳලා දාන්න. ලූනාට හැම දෙයක්ම තේරුම් ගියා. මම හඳ සුව කරා. එතකොට ලූනා දැන් ඔයාගේ කාලේ ඇවිල්ලා. එපා මම ඔයාගෙන් ඉල්ලනවා ඇයව ගන්න එපා නීති කියන්නේ නීති වලට සුග්‍රගේ දඬුවම මට දෙන්න පුළුවන්ද ඔහුට සාමාන්‍ය ආත්මයක් වෙන්න පුළුවන්ද ලූනාගේ ඉල්ලීම කිසිම නීතියක් කඩකලේ නැහැ එපා ඔයාට ඒක කරන්න බෑ ඒක වෙන්න බෑ ඔයාගේ දඬුවමට හේතුව මම මම ඔයාගේ දඬුවම ගත්තොත් විතරයි මට සාමය ලැබෙන්නේ මම සඳේ දේවතාවිය වුණ වෙලාවේ ඔයා වගේ අසරණ වෙලා හිටපු ගොඩාක් අයට උදව් කරා. එයාලට උදව් කරපු නිසා මට සතුටක් ලැබුණා. දැන් මං ඔයාට උදව් කරන්න ඕනේ. ඔයා සාමය ලබා ගන්නකම්. එතකොට මට කිසිම පසුතැවිල්ලක් නැහැ. ඒක නම් එකම විදිය. ඔයාට සතුට වෙන්න පුළුවන් ක්‍රමය. තමන් ආදරය කරන කෙනා එක්ක අවුරුද්දක ගමනකින් පස්සේ වෙන ක්‍රමයක් නැහැ කියලා සුග්‍ර දැනගෙන හිටියා. එදා ඉඳන් ලූනා හඳේ සදාකාලික දේවතාවිය වුණා. මරණ ලෝකය ආලෝකමත් කරන්න එයාගේ එළිය පාවිච්චි කළා. එහෙම කළේ අමානුෂික බලවේගවලින් මරණ ලෝකය ආරක්ෂා කරගන්න. ඒ වගේම තමන් වගේ අතරමං වුණ ආත්මවලට මඟ පෙන්නුවා. එහෙම කළේ යාලට සාමකාමී බව හොයාගන්න උදව් කරන්න. මරණේ දේවතාවිය ලූනාට තෑග්ගක් දෙන්න තීරණය කළා. සුග්‍රගේ එක එක ජීවිත කාලවලදී ආත්මයන් විසින් ලූනාගේ මතකයන් රඳව ගන්නවා.
මරණේ දේවතාවිය ඔහුව හඳට එක්කගෙන යනවා. එතකොට ලූනාට පුළුවන් තමන් ආදරය කරන කෙනාව විටින් විට හම්බෙන්න.